මේ වැදගත් පාඩම් බලන්න ැන්ම ඩප ඩුකේෂන් YouTubeු නාිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineයින් පාසල DPශන් හොඳමයි පුංචි දවබූතයේ ඔන්න ඔබ්බ අපවඩ සතුන් තේමාවේ කොටස් බොහොමයක් සාකච්ඡා කරලා අවසන් කරලා ඔබ හිම මේ විශෂේ නිර්දේසය තුළ. ඒ පරිසරය හතරවන තේමාවට. අපාඩ සතුම් පාඩමට අයිති සලුකොටත් සාකච්ඡා කළ අවසන් කළා පරීක්ෂණ කරන්න නිීක්ෂණ කරන්න ක්‍රියාකාරකන් කරන්න පරිස්සරයට ආදරය කරන්න දර්වික් පී කරන්න තමයි මේ අපි සිල්දනාවම එක වෙලා වැඩ කරන්නේ. ඉතිං මගේ පුංචිදපති මේ ඇ පාඩ මහරහා ඔබ ඉගෙනගත් කරුණු. මේ තේමාවලිින් යම්කිසි තැකින් හමුවෙනවානම් ඒ තේමාම ද කරුණු ඔබට පුළුවන් මෙන් මේ විදිහට සාකච්ඡා කරන්න ගොඩ අස්ථා ලබා දෙන්න. එනිසා පුතේ ඒ තේමා සියල්ට මදාලන විදිහෙට මොද කරන්නේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න හදන්නේ ඒනම් ඔන්න පුතේ හතර ශ්‍රේණීය හතර පාඩම න්න හතර ශ්‍රේහිණීහ හතර පාඩම නොකද අපවට සත්තුව මෙන්න පුනරීක්ෂණ අභ්‍යාස කරන්න හද ොදදුද මේ උඩක්වෙලාට දැන් අපිට දැන යන දිහට පිෙනියයන විදිහට ළමයිහැරි ආසාාවෙන් මොකද කරන්න මික අපේ දරුව ගොඩක් ආසාාවෙන් මේ ප්‍රශ්නවල්ට පිල්තුරු ලියන බාලම පාසල්වත්තේ දකිය හැකිය හැබැයි පක්ෂයෙක් නෝන සතකී නාන ප්‍රශ්නය. න්න ප පාසල්වත්තේ දැකී හැකිය ගැන පාසල් වත්තේ දකින්න පුළුව පක්ෂයෙක් නෝන සතකලු. වඩි ගියත් දුන්නා පාසල්ත්තේ දකින්න පුළුවන් හැබැයි පක්ෂිෙක් නව කියලා කියලා. බලන්න කවුද කියලා පලි ප්‍රශ්නයට කපුටා නපුත හිතන්නම පක්ෂියෙක් කියන්න කාටද පක්ෂයෙක් කියන්නේ කුරුල්ලෙක් එතකට පාසැල්ලත්තේ දකින්න ඉන්න හැබැයි මෙයා පක්ෂයෙක් වන්ඩත් බෑ ඒනම් කපුටා කියන්නේ කවද පක්ෂයෙක් හෙනං උත්තර ගන්න පුළුවන්ද බැහැ. අපි ඔන්න ලේනා ලේනා කියන්නේ කවුද පක්ෂයෙක් නෙවේ එයා සිව්පාසතෙක් ශීර පයි සතෙක් ඔන්න බ අපට උත්තර කම්බුණ ළඟට ඇටි කුකුලා කපුට කියන්න බතේ පරිසරේ ඉන්න කසල සෝධකයා එයා තමයි මෙයා සර් භක්ෂක සතයක් හැම දේම කනුවන කපුට කියන්න ස ු ගඩුවවල් හරහාරත් කනා කසල සෝදගේ කියන මෙ ගොඩක් ලාඩ කසල ඉවත් කරන්න උදවයෝ ඇයින් දෑම කියන්නේ. ලේනා පරිසර ජීවත්වෙන සිව්පා සතෙක් ශීරපායි සතෙක් පාද හතරක් තියෙනෙක්කිනේ ඇටිකුපුලගෙන් තිනෙන ප්‍රයෝජනයක් තියනමොකක්දේ. පපුති මේ ඇටිකුකුල කියන සතවයා පක්ෂයක් බැබුතේ මේ සත්‍යයා ගොවියාට උදව් කරම සතෙක් විදියට තමයි ගොවයා හඳුවුවන්නේ. ොවියාට උද් කරන සතෙක් දිර තමයි පුතේ කොවි හදගනයේ මේ ඇටිකුකුලක් ගෙන සතාපුතේ දෙහර වගවන්වඩ හානි කරන සතුන් නිදිර සලකනා ගොළුබෙල්ලා. පුතේ ගොළුබෙල්ලව ගොළුබෙල්ලාව ආහායට ගන්නව මේ ඇිුකුලා. ගොළුබෙල්ල විනාස කරලදානවා. ඒහින්දා ගොවියාට හිතවත් ගොවියාට ආදරය කරන ගොයා උදව් කරන සතෙක් විදිර තමයි ඇටිකුකුල සලකන්නේ. ඔන්න අපේ ප්‍රශ්නය තමයි පාසැල්වත්තේ දෙකිය හැකි හැබැයි පක්ෂයෙක් නොවන සතයකි එම් කවුදු උත්තරේපුතේ කවද ලේනා මොකද මෙතන එකයි දෙකයි තුනයි කියලා බැලූහාම එක සහ තුන කියන්නේඋුන් පක්ෂීන්න පක්ෂයෙක් නෝන සතා තමයි ලේනා ඊළඟ ප්‍රශ්නයට ය අම්බන් දේවනි ප්‍රශ්නය ගෙවත්තේ දැකිය හැකි කැනෙත් ගෙවත්තේ දකින්න පුළුවන් ශීරපායි සතෙකි පුතේ ගෙවත්තේ දකින්න පුළුවන් හැබැයි ශීරපායි සතෙක්කිඉන්නවාලු. කෞද මේ ගෙවත්තේ දකින්න පුළුවන් හැබැයි මෙයා ශීරපායි සතෙක්. කෞදම ඔන බාපතේ දැන් මෙන්න එක්කෙනෙක්කින්නවා ගැඩවිලා ගඩලා ශීර පයිසතෙක්ද නැහැ. ගෙඩවෙලා කරන්න මොද දැන් ඔන්න මතාක් කරන්න ගැඩවිලා ගේ ප්‍රයෝජනේමකද. ගැඩවෙලාේ පස සරු කරලා දෙවා. තව ඔන්න ගැඩවිලා විනාශනස්ථාවක් කිල්දු නමගද உනුවතුර වගේ දේවල් බිමට හැලවාම පොළොවට හැලුහාම ගැඩවිලා වගේ සත්තු පිච්ිලා යන විනාසවෙලා යනාව එතු පොළව සරු කරගන්න විදියක් නැහැ. නල්ලේනා. සිව්පාසතෙක් එයා ශීර පයි සතෙක් කො උත්තරේ හම්බුණ වගේ නේද. ඉළඟට කොට්ටෝරුවා කොට්ටෝරවා කියන කවුදපුතේ කොට්ටෝර උදව කරන කාඩද. මොහෝ වෙලාවට අපේ ගිරවුන්ට මයිනන්ට බෙර බෙනහදල දෙන්නේ මේ කොට්ටෝරුය තමයිපුතේ ගහකට හේතුලා මෙම හොට ... ගල ගුඩාදවස් ඇන්නල් ඇන්නල් ඇන්න ඇල්ලා කොමරි බෙනයක් හදන පොල් ගස්වල අම්භගස්වල කොහොම අරිපුතේ මේ බෙනයක් හදලා ඒ උදව් කරනවා එයාගේම අනිත් සහෝදර පක්ෂීන්ට. එයාලට ොන් බලපති දෙ අදකාලේ මිනිසුන් අනුන්ටගයක් හදල දෙනවතියා මොද කරන්නේ අනුන්ගගයක් ඔයයාගෙන් අුන්ගගයක් බලෙන් හරි අල්ලගන්ටමයි හදන්නේ. කෞධාර නිගන් හයට නයා වගේ. වයා හදන තුම්බස. යායන පදිංචිලයින් හැබැයි බලන්න ඒ අතින් මේ කොට්ටෝරුව කියන සතා. කොට්ටෝරවා තමන්ගේ හොටෙන් ඇනල්ලා බෙනයක් හදලා ඒ බනේ ගිරාවුන්ට මයිනන්ට දීලා තියෙනවානා කරන්නද. විිතර දදාලා යගුල්න්ගේ පවුලු ැගන්න. ඔන්නපු තියහෙන ගෙවත්තේ දැකී හැකි ශීරපයි සතෙකී කෞද ගැඩවිලා ලේනා කොට්ටවරුව කෞුද මෙතන උත්තරේ. එකද දෙකද. නැත්නම් මොකක්ද. තුනද කියබයි. දෙවෙන උත්තරේ. ලේන තමයි ශීරපායි සතා. ඇයි පාදාාතරත්තින බූල් තියන ගැන්නේ ලොම් සහිත සතෙක් පරසෙන ලේෙන්කූඩිය පුතේ ලේනම්මයිඉන්න. කිරිද ඔන්න බන්තිේ ේන ීරපයි සතයෙන් දාරන ඇත්ත මයිර මංකිව ලේෙක් බිමට වැැල්ල හිටත් වාලා කරන්න ලේනට කිරිපොඩ්ඩක් ද නේද බොන්න. කොමර රිදි කෑල්ල හරි පහන්තතිරිහරි පොංගල චුක්ත කරයයි කටගාවින් තිෙන ශුට්ටක් බොන්න. ලේනට. ඔන්න ගෙවත්ේ දෙ කියගේ ශීරපයි සතෙක්තමයි ලේනා ඉයික්‍ර. පරිසරයේ ජීවත් වන පාද සහිතට. පරිසරයේ ජීවත්වන පාද සහිත මේ ඔබෙන් අන ප්‍රශ්ිපතුතය මදෙන් මේ වාලටම ප්‍රශ්න වලදම ආඩම උත්තරාමිල. පරිසරේ ජීවත්වන පාද සහිත පියාපත් රහිත මෙන්න මෙතන තමයි පුතවාට අවශ්‍යමදේ තියන්නේ. පරිසරයේ ජීවත්වෙනවා හැබයි මෙයාට පාද සහිතයි පියාපත් රහිතයි කකුල් දයෙන්න්න ඕනේ හැබැයි පියාටුතියෙන්න්න බෑ හෞද මේ සත්වයකු වන්නේ සත්වයකු වන්නේ කියලහන්න මංකුවනේ ප්‍රශ්නයක පුතේ අවසාන කොටසති තමයි බොහෝ වෙලාවට ප්‍රශ්නයේ අත්‍යවශන කොටසතියෙන්නේ. ඔබට අවශ්‍ය පිළිතුර ලබාගන්න තියෙන තැනවෙන්නේ ඔන්න ඔත්තැහිෙනම්. බලමු පාද තියෙන්න්නත් නේ හැබැයි පියාපත්තිෙන්ට බෑ வா பாාத තියෙනவா පපත් නෑே ව වටප? තිවා கிවට பிියාපත් ங்க උத்தரேන්න ුව හ. லேனா பாාத ඇத்தபியாප நத்த அண்ணத்தி உத்தரே லே நட பாාதතිබ பிියපත්නෑ. மீ பாාத த்தபியாපත්? එඋත්තර කව ේනා පාද ඇති පියාපත් නැතිය කියන්නේ පාද සහිත පියාපත් රහිත සතා කවද ලේන අක හතර ශරීර පුරා ලොම් සහිත අන්නපුද இல்லங்குබල වැදගත්කමම ශරීර පුරා. ලොම් සාහි්‍ය සතෙකී ශරීරය කියන්නේ මුළු ඇගේ. ඇඟ පුර ලොම් තියෙන්න්නේ කාටද කියලාන. ඇඟ පුරාම ලොම් ඒ කියන්න යාගේ ඇගේ මවි තියෙන්න්නේ කාටද. ශරීරය පුරාම ලොම් සහිත සත්්‍යයකී කවුද. බලුදේ මේ සත්‍යයගෙන් ඒ මයිල්තතින් කාඩද කබර්රයා කබරයායට පුේ මයිල්තියන නැත ලොම්තිෙනවාද නෑ ඇයි නැත්තේ බලන්න එයාගේ හම කොච්චර ගණකම් දනේද කබරගයක් ළඟට දැකලතිෙනවාද දැක්කම් බය නේද. ඔබුද කබරග විශේෂත් ඇතන පුොදේ. ඒ තමයි පුංචි පැටවනේ කබර ගොයා එයත් කරන්නේ කසල සෝදකයෙක්විදිර කටයුතු කරන්නේ. ඒක යන්න එත්? ඇවිල්ලා ඔයකුණු ගොඩවල් අවස්සල්ලා ඒ කුණු ගොඩවල් ඔොල තියෙන්න ඒ අපේ පරිස්සරට අනවශ්‍ය දේවල් එතකොට ඉක්මනින් දිරාපත් කරන්න පුළුවන් දේවල් ඒ අට කණ්ඩ පුළුවන්දේව. ඒ දේවල් ටික හෙයා කනවා විනාශ කරලදානවා. පුංචි පැටවුනේ ඕහම හිටියට එයාගේ හම ගොඩක් හයිියයි. පාටයි සුදු පාටත් තිනේ ඩිකේ හම උඩින් ටිකටි නේද. ඉතින් පුතේ මේ කබරයාගේ විශේෂත්වය තමයි එයාගේ නැට්ට වලිගේ ඔය කබරයාගේ වලිග කියතක් වගේ. වැෑයක් වයි කියල නිස්සර කාල් ලීරන්න ගත්තා වැය කියල එක. ඔන්නය වගේ පපුතේ ඒ කබරයාගේ නැට්ටෙන් ඒ කබර වලිගෙන් පහරක් වැදුනොත් තුවාලන පති කැපිලා යනවා අනිකට කියතකින් ගැබ්වාගේ. ඒ තරම් පල ඇත්තිී නොයගේ කැපෙනවා වන්න කත්ව ලෝකයේ විශේෂත්වය සතුන්ගේ විශේෂත්වය සතුන්ට ගොඩාක් වටින කියනදයක් එකොද ඒ යාගේ ආරක්ෂාවට තියන්නේ එක ඉතින් ඒ හින්ද එයාගැගේ මැවිල් නෑ එයා ඉතාමත් ගණකම් හමක් සයිත සතියක් කටුස්සා ඔන්නබොද මේ මට මතක් කන එක්තර අවස්ථාග ශනත්තරයක පිල්තුරු සාකච්ඡා කරද්දී මේ කටුවක් සහිත සත්‍යෙක කිව් හාම මේ කටුස්සත් දීල තිබ්බා ඉබ්බා කටුස්ස තවක සතෙක් තිබ මන මතගන කොමර මේ ළමක් ගහලා තිබන මේ පිළිතුරු ලෙස කටුස්සා කියලා ඇත්තර් මෙයාගේ සසාමාජ අවබෝධය එතකොඩ මොකද වුණේ මං එහේතුක් කැව්වාම කිවවේ කටුස්සාරක කටු කියලති හිද කටුවක් සහිත සතෙක් කිය හිතුව අවබෝධය නිසාපුතේ පරිසරේ සමග නිත්තර ගණු දෙරු කරන්න ඕනිවාලා දැන් දෙක්කනේ මොකද ඉබ්බ කියලලා පිල්තුරු දීපු ගාම අපිට මතක්කෙන ඉබා ගොලුබෙල්ල ැස්බෑවගේ සත්තුන්ගේ කටුවත් තියන හින්දා අපි දන්නා මෙයාලා කටුවක් සහිත සතුන්ගේින්. හැබැ කටුස් සරපුති ලොම් නැහැ කටු නැහැ. මොකද කටුස්ස කියන්නේ පරිසර ඉතාමත්ම විශේෂ සත්යෙක් එයාට පුළුවන් පාටමාරු කරගන්න නැන් කටුවත් තිබ්බනම්මොකද වෙන්නේ එයාට කවදක්වත් පාට මරු කරගන්න බෑ. ලොම් සහිත කිව නම් එකන්නන්නේ ඇන්ගේ මයිල් තිබ නම් කොර වෙන්නේ. එයාට පුළුවන්ද කවදක්වත් මේ මේ ඇගේ ලොම් පාට වෙනස් කරගන්න බැහැනි එයාට හමතිනඉද තමයි පහස්සු එයාගේ පාට වෙනස් කරගන්න. ඒ නම් එබන් ශරීරේ පුරා ලොම් සහිත සත්වයා කවුද. පූසා ඇයි පූස තමයි නේද පති ගෙත ඉන්න වැඩිපුරම මේ. கின்ன බ හ தனම மைල් நல்லாம். பச නිදාන ැகிටட்ட ඔයාගන්න පුළුවங்கே. මෙතර දෙ ල ඔොයාගන්න කොම. මෙ මෙතර පசෙක් නිදාගන තිனா කියලා මේ ඇතුු පூසෙක් නිධාගන තියෙන මේ පුட்டுුව මේ සූපයික පුස නිධදාගන ලොும் ැනකන්නේ. ஏ நැகிටල්ලා ියகாම් ගේ மவில் නැතිனங்க எல்ல ඒ ඇங்கල හැලලති. එතකොට අප ඔයාගන පුත මේ ශරரேපුற லம் සහිත සත්ධක பூසා. වද පූසා. මෙන්න පස්සනි ප්‍රශ්නය. ඔන්න वाලා දන්න එකක් කියට යන්නේ. කෘමියකුගේ ශරීරය බෙදන ප්‍රධාන කොටස් ගණන වන්නේ. කෘමියකුගේ ශරීරය බෙදෙන ප්‍රධාන කොටස් ගණන වන්නේ බලන්න. කෘමියකුගේ ශරීරය බෙදන කොටස් ගණන වන්නේ. හතර පහ. තැම්මට උත්තරේ කියන්න බාන කෝබාලන්න පලන්න උත්තරේ කියන ඇතුත්සන්න දෙවනි කියනයි. තුංවිනි කියීරයි කවදන්නේ. ආකුඩක්කින්නමිතුුණ. පුතේ ක්‍රමියයාට කෘමියක් කියන්නේ යැයි කෘමිය කියන්න එකතුගී පැත්තිනේ ඇතරින් අලදන්න දෙගත්තින. ඇතවයි ක්‍රමියෙක්කුගේ පාද කියද පදහයත්තියනවා. අනිදදේ දමයි කෘමියකුගේ හිස්ස උරස උදරය විදිහයට කොට්ටස්ටීඇත් තියෙනද කොටටාස් තුනායි තිය කෘමිකුගේ ශරීරය ප්‍රධාන වසයෙන් කොටස් තුනක් තමාතය වන පුදේ මයයිමදකන්න. හිස්ස රස උදර මෙන්න කොටස් තුන මයි කෘමිකුගේ අපට දක්කින්න පුළුව මෙන්නාක හය බලමු. පහත් මිනිස් ක්‍රියාකාරකං ඇසුරින් සතුන්ට හානියක් නොවන අන්න බන්න. සතුන්ට හානියක් මිනිස් ක්‍රියාකාර්කමක් වන්නේ. සතුන්ට හානියක් පෙන්ඩත්දේ. මොකමි්‍රාකාරකම් බලමු රසායනක පොහොට භාවිත කිරීම. දෙ මට දැන් කියැ බන්න වල දන්නවා. පෝර වර්ගද දෙගත්තිී නොයිකම්මකදද? රස්සායිනික පෝර අනිත්්‍යේකමකක්ද කාබනික පෝර. ඔතනපතිය සතුන්ට හොඳ පහෝරමකක්ද? කාබනිික පෝර එනම් මේ උත්තරේ ගණ්ඩ ලුවන්ද. මිනිස් ක්‍රිය කර සතුන්ට හානියක් නෝනකන්නහන් ඒම් මේ ගන්න බෑ. එනම් මොකද කරන්නේ. රස්සායික පෝර ායිවිතා කළහම සතුන්ට ආනියක් වෙනවා. එනත්තෙමකක්ද. ගස්සිචුවීම? න්ගනි පාඩම රකද කි්වා පැහටියයා ගස්සැල් ේමවිදී. අපි කිව්වා මොගදද සතුන්ට ආදරය කරන්න ඕන කියලා. මේ පාඩමින් කිව්වාගේම පෙර පාඩවිදිවම කිව්වා ගස්සැල්ලට ආදරේ කරම ගස්වැල් සිටවෝම කියලා. ඉතින්පුතේ කිසිම දවසක ගස්වැල් සිටවවා නැත්තම්ම ගෘුක් රෝපණනය කලා කියලා. සතුන්ට හානියයක් වෙන්නේ නෑ කිසිම දවසක. ඒකෙන් වෙන්නේ සතුන්ට තවත් පරිස්තෙරේපිළො ආදරයැඇ කියලා. සතුන්ට දවක් වෙන්නේ එරං ගන්න බුල කත්තාම ගදද සතුන්ට හානියක් නොවන මිනිස් ක්‍රියාකාරකමක් වන්නේ ගස් සිටුවීමද නැතිනං අවසාන්ද කියනවා කැලෑ එලි කිරීම කියලා කැලෑඇලි කිීම කියන ගදද අරමංකේ ගස් කපල්ලා ඒවා ගිනිතියල්ලා ඒ පිට්ටනි කරනවා විදේසි කරනවා ඒකපුතේ කිය අම மூනෙන්පේනේද කොච්ර වද ැනපුතිේම ද සතුන්ට හානිියන්න ඕන මිනිස් ක්‍රියාකාරර්මක් වන්නේ මොකදද ගස් සිට ගද ගස් සිටුවීම හරි ව අංකහත පහත්ත රූප සටහන් ඇසුරින් ගසක් සිදුරු කිරීමට හැකියාවක් ඇති සත්වයා තරන්න. පහත රූප සටහන් ඇසුරින් ගසක් සිදුරු කිරීමට හැකියාවක් ඇට සත්වයා තෝරන් ඔන්න පල්න එකේ ඉන්වා කිරවෙෙක් එයාත් හොටක්තිය. තෙවනිගේ තියෙන කොට්ටොරුවෙක්ඉවා එයාටත් තොටක්තිවා තුගිනිගේ කොකෙක් ඉන්නවා. එහත් තොටක් තිීම. මෙ මේ හොටක් තිබ්බට ගසක් සිදුරු කරන්න තරම් හොටක් තින්න කාටද ගසක් සිදුරු කිරීමේ ඇති හැකියාව තියන්න කාටද. ක් සිදුරු කරන්න රතින කිය ගිරවජීවත් වෙන්නේ බෙනයයක් තුළ හැබැයි එයාන මේ බෙනේ හදාගන්න එනම් යුත්තරේ ගන්න බෑ. කොට්ටෝරෙක් ඉන්නවා කොට්ටවරුව තමයි කහංගාට ගිහිල්ලා කො කොන්දටඇඇ ඇනලා එක හිල් කරලා බෙනයක් අදන්න ඒනම් කවද පුතේ මොකද කොකාත් පුතේ කවදක්වත් මේ පුංචදේ පුති බපුදන්නවා පොකා මේ සිදුරු සසාධන්න අනික කොකා ගස්සුල ගිහිල්ලා ගොඩක් වෙලා කාලයගත කරන්නේ ඒක එදා ගසක් සිදුරු කිරීමට හැකියාවක් ඇති සත්ත්වයා තමයි කවද කොට්ටරුවා කෝබන් මේදක්කා ප්‍රශ්න හත්තම අරිගිය ඉන්න දෙමුත්තර කියලාවිලංකාට ශ්‍රී ලංකාවේ ජාතික සත්‍යයා වන්නේ අන්න එකෙත් වන්නේ 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 බලමු ඟට ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා මේ අපි දෙනි පාර්මැතිගෙනකත් අපි ලක්වසයේ පාඩු තිෙනකක් ඇැනි. මේ ජාතික සත්වයා මො සත්්‍යය ගැන ව්වාම සත්්‍යයා මාරුවෙන සමලාර සතු සමහරයට පක්ෂිය මාරුුවෙන මේක මේ උදුන්න්නේෙ ඔන්න ජාතික සත්වයා එතකොඩයා පක්ෂියෙක් නෙවෙයි. අයිය ඔත්තරේ වැරදනාද බලන්න. ඒකට ශ්‍රී ලංකාවේ ජාතික සත්්‍යයා තමයි කවද ඇටි කුකුලා හරි න කුකුල දමයි ඇටි කුකුලා හැබයි එයා පක්ෂි සත්‍යය න. දඩුලේන චටට කල්රන අප හන සත ති ඉළඟුත්තරරි බල තිරන්න වලි කුකු කෞදිතුටේ. ජාති සත්වයා ඇටිකුකුලාසා වලිකුලාගයන් නපක්ෂිඉන් දෙන්නේ කේනං උත්තරේ කවුද උත්තර දඩුලේනා ශ්‍රී ලංකාවී ජාතික සත්වයා වන්නේ දඩුලේනා ය පීට නවෙනි එක සමනලයාගේ ජීවන චක්‍රය තුළ අන්න ඔය ලාසයන් කරම ක්‍රියාකාරකවා. සමනලයාගේ ජීවන චක්‍රය තුොල තුන්වන අවස්ථාව මෙන්න තුන්වන අවස්ථාව. තැපාඩන් කරන්න මතක ඇති. පංකුවා පල්නිි අස්ථාව බිත්තරී. එනම් ගණඩ බෑ. තිෙන අස්ථාවමකදත් විත්තරේගෙනවා පණුවා ඒක කියන්නේ දල්ල බුවයිනවා. තුංනි අස්ථාවමකදද සමනලයා හරිනි බිත්තරාව. දළඹවාාව සමල්ලයා අද හරයද. අන හතරක්තියන අපි උරමුණද බද්ධති. බිත්තර තළඹවා පිළව නැතිනම් කෝෂය ඉට අවස්සේ සසාමලය ෙන උත්තර මකගද පුතිෙන්නේ බල උ දෙක්කම් කැම්වා. පණවා තුගනි අවස්ථාවට දන අස්ථාවයි දළඹවා නැතිනම් බිත්තරේ පලල අවස්ථාව දන අවස්ථාවේ දළඹවා නැතිනම් පණුවා තුංවන අවස්ථාවේදී කෝෂය. මෙ දහවන ප්‍රශ්නය පලුම් ශීරපායි කාණ්ඩෙඩ අයත්වන සතුන් පමණක් හැතුල පිල්තුරු දෝරන්න. පුේ මෙන්න මෙක මෙතන වැදගත්මදේ පමණක් මෙතන් ඉිතරක් අයිතේවා. ශීරපායි ශීරපායි කියන්නේ මොකද කිරිබොන සත් කිරීබොන සතුන් විතරක් අඩංගු පිල්ලිතුර තොරන්න කියලා කියන්නේ එතකොට ශීරපායි කාණ්ඩට අයත් සතුන් පමණක් අඩංග පිලිතුර කුමක්ද බලමු ගවයා ගවය කියන්නේ කිරිබොන සතයක් දස්සේ දිවයා ශීරපායි එයා ලොම් සහිත පාද අතරක්තින සතයක්කිරලා කරලා ගැන පක්ෂයක. නැ උත්තර ගඩ. මොනරා මොන්ඩා කියන පක්ෂයක් උතුේ ොඩ ගැන කියද කියන්න ඕනේ මොන්ඩා කියන්නේ සමාන මමාස භක්ෂකක් සතෙකිදර ළම ගන්න ක්ෂයෙ කුුණාට අමාශ භක්ෂකි. මොඩට විශේෂ ඇ කිය අත්තිනම ඔය කොච්චර විල් විදල හිටියත්පුදේ මොන්ඩට ඇක අත්තින මොන්රමම් ඉහල ජාකව ඉහලට ගිල් ඉන්න පුුවන් යන ැ කියාතින පියමල උටමයන ඔයයි කොච්චලකුණ. පොල් ගස්සර රටියවල ඉන්නේ. ඒගේ නමයිව මේ මොන්ඩරු ඉන්න පැතිවල මිනිස්ු බයිය වෙන්නයි. එයාලපතේ සර්පයෝ විෂකුරු සර්පය සියල්ල විනාස කරලතාම්. ඇමයි සාමන මුරෙක්ින්වා කියෙන උඩක් ොදයිකි කියල කියන්. ඉති අන්නේ වගේ. මොනර කිවග මුත්තර ග්ඩ ෑන අපිේ උත්තර යි කරනවා. ගවයා ශීරපයිද ව. කොටයා ශිරපයිද ඕව. බල්ලා, ව ඒනං ඔන්න කවගතන කියන්නේ ශීරපායි කාණ්ඩ අයත් වන සතුන් පමණක් පිළිතුරකිවාම් පපුත්තේ ගවයා කොටියයා බල්ල තුදිනා එඟට මෙන්න ශීරපායි සත්වයකු හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ ශීරපායි සතිකු හදුරාගතයකි ලක්ෂණයක් වන්නේ එන්න බලමු දෙන් දන්නනේ සීරපයි සත්තු කොම දයා දුරගරණ කියලා බිත්තරවලින් පැටව බිහිවේ ශීරපයි සත්ව මේ බිත්තරවලින්දන්නේ බිත්තරවලින් එන්නේ කව්ද සම කුරුල්ලු පක්ෂියෝ තමයි ගොඩක් කියලාට බිත්තරවලින් එලියට එන්නේ ඒනම් බලම් මේ උත්තර ගන්නුව මව් කිවලින් පැටවුන් පෝෂණය වීම ශීරපායි කියන්නේ මොකක්ද කිරිබොනය ගැන කිරිබොන සතුන් එන අඉති බලනපුති උත්තරේ මෙතිතන දනානේ මෞව්කිරිවලින් පෝෂණයහ වීම තුන් වෙන උත්තර දි කියන්න මගදද ශාකද්‍රව්ය පමණක්කාහාරයට ගැනීම මේශී ීරපාය සතුන් එතුකොට සිරපයි සතය එත්තමයි බල්ලා බල්ල ශාකතදරව්ය පමණක්ලු ආයට ගන්නේ එැන මුත්තරේ වඩ වැදදි කියලා කියන්න පුලක් නේද පාසේ මතක් යදේවල් පූසා අපි තර හම්බට පාන් කෑල්ලගේ කෑල් ටොෆී කෑල් චෝට කෑල්ල ඇමදම බත් කනා මස් කනා මාලු කන හැමදෙම කනා එම් ොදේ අන්න බල්ල පූසා කියන්නේ ශීරපාය සත් හැබයි යාල කන්නේ ශාක ද්‍රවවය පමණක්ම නෙවෙයින යාලා සර්රෝ භක්ෂක සතුව එන මුොද කරන්නේ මේ බාලල උත්තරේ ය සත්‍යයක හොඳුනාගතයකි ලක්ෂණයක් වන්නේ කීපුගම් උත්තරේ තමයි මව්කිරිවලින් පැටවුන් පෝෂණයම ද ශාකයක තිබෙන පත්‍ර යොදාගනිමින් කූඩු සාදාගන්නා සතකි දෙැකන අරම පාඩමෝට කියලදිනලා මංකවා පුතේම එන්න මේ දේවල්ලං අනිවාරෙන්ම දැනගන්න මේ දේවල් ඔයාට වැදගත් ඒවගේම අලුත් දේවල්ල පුතම මේ ශාක පතරය ගැන මේ ගස්වල කොල මේ ගස්වල කොළ යොදාගෙන තමන්ගේ නිවස ගැන තමාන්ට වාසස්ථානය හදාගන්න සතා කෞුද කියලමය හන්නේ. එතකොට පලන්න ශාකේ තියෙන කොල ටික අරමංකිවේ ලංකරලා කොලටික ලංකල් අලෝගෙන අන්න ඒකඇතුඩේ දිමියෝ කුඩු හදාගන්න. ඒ මෙතන වෙන සතති කිකක්කොත් ගන්න බෑ ඇයි මොකද ලේනා ශාකපත්‍රනෙමේ යුදාගන්නේ දාගන්නේ එයා ඒ ශාකයේ තිනෙ කොමර සිදු පොඩි දේවල් යුදාගන්න වඩකුරුල්ලත් එහෙම තම ඒනිසා ම පෙර සඳහංකලාා වගේ මේ ශාකපත්‍ර යොදාගෙන කුඩුව හදාගන්න සතා තමයි දිමිය අමුකත් මතද අප අර කථාවේදී අපි කිව්වා ම දීවේ අපි කිසිම වෙලාග සතුන්ට හානි කරන්න එපා සතුන්ට වද දෙන්න එපා සතුන්ගේ වාසස්ථාන කඩල්ලා බිදල දාණ්ඩ එපා කියලා ඉල්ලීමක් කලා ති ඒත්ෙන් දිපුුතේ දැනගන්න තියෙන්නේ මේ සතුන්ග පුළුවන්තරම් පරිසරේ තුළ ආරක්ෂා කරන්න ඉති ශාකපත්‍ර යදාගනිමින් තමන්ගේ කූඩුව සාදාගන්නා සත්වයා තමයි දිමයා ළඟ ප්‍රශ්නය පාදහයක් හිමි සතුන්ට කියන තව නමක් වනුේ පාදහයත්තින සතුන්ට කියන තවත් නම. දෙැනම් උත්තරේ වන පුතේ පාදගන්නනු ගම් බන්ඩ පාද එකක්වන් නැති අයට කියනුගදද අප පාස් සතුන් පාද එකක්වත් නැත්තං අපි යාලට කියනන්නේ අපා සතුන් පාද දෙකක් තියෙනවාන දෙපාසතු පාද හතරක් තියෙනවානම් කියන සසිව්පා සතුන් කියලා. පුතිේ වාල මේ දැනගන්න තින්ට තරන මං කියන්න පාද හයක්තින අපේ සතු තව හතුන තව නමක් තමයි මොක්ද දැ උත්තර කියන්න ගොඩක්ති කියෙන අපි කියවා බහුපා කියලා. ඇැබැ මෙතිනි න්නේ සතුන්ට මේ පාද හයක් හිමි සතුන්ට කියන තවත් නමක් වනු ඒ මොකක්ද මේ. உகைந்து உகைந்து කිය කිය. உகைයා කියකාඩது? ඒයාට පාදනෑ බ அமே පුஞ்சි පට ஓේවල් வா කිය දෙන්නඕනே. ත தමයි මේ පුචි පටාව දැනගන්න.මම කියதுන්න பரித்தரே இட කියන්න. அப்ப ஞ்சி பவடது. ගේ தமாයි දැ உறகையான். குரோமியா குரோமியாට පද කියති පද තිனாது. ஓ ஏ நான் குரோமிට பாද කියது. ஆயாයි. බව්පාසතුන් කියලත් කියනවලු දැම් බහු පාසතුන්ගේ කාද පාද ගොඩක් තියෙනයට එහ නම් බලන්න පාද හයක් හිමි සතුන්ට කියන තවත් නමක් වනු ඒ මොකක්ද කමියන්න්න කමන් ඊළඟට දාහතරයට ප්‍රශ්නය පරිසරයේ කැලිකසල ඉවත්කිරීම සඳහා උදව්වන සත්වයකු නොවන්නේ කියලහනෝ. මෙන්න ප්‍රශ්නි. පරිසරේ තිබෙන කැලිකසල ඉවත්කිරීමට උදව්වන්න සතෙකු නොවන්නේ. නැබොත කැලිකසල කියන්නේ පරිසරය බොහෝ තැන්වලද පරිසරේ විනාශ වන අවස්ථාව. මේ කුණු කන දේවල්, කුණු කසල ගන දේවල්, අවස්ථාවං වල මේ සාමාන්‍යෙන් පරිසරය කැතවෙන ගැන විනාශ වෙන අවස්ථාව. ඉතිීමමගේ රත්තරන දවපුතේ මේ පරිසරය මේ අලංකාර කරන්න අපි තුදව් කරන්න ඕනිේ පුතේ මේ රාජකාරය විශේෂයම කියන්න ඕනේ අපිට තමයි ප්‍රධන් රාජකාරය තිීම. සතුන් ගනුදිනු කරන්නේ පරිසරය සමඟ හින්දා. මේ පරිසරයේ තිබෙන දේවල් පුංචිදේපුතේ මේ ඒවා නිකාම පරිසරේ විනාශ වෙලාම යන ඒ පරිසරෙන් ඉවත් කරන දවල් පරිසරය තුළින් විනාස කරවා. හැබැයි මගේදූ එපුතේ මේ අපි භාවිත කරන දේවල් පරිසිර මුදාහරිය මේ දවල් පරිසරයේ ඉතුරෙනවා. ඒ හින්දා බලන්න ඕනේ මේ දේවල්ලලින් බලන්න මේ පරිසරේ කෙලි කස ඉවත් කර උදව්ගන සතා කෞද් කියර දැන් දවල් කසල සෝදකෝ පංකල්නොත්කිව්වා කබරයා මුවාවේයා. මෙතන කබරය කියන්නේ කසල සෝදකය එකේ කියැන කැලිකසල ඉවත් කරන්න උදව් කරනක්ෙන. හැබැ තනහන්නේ නෝනෙක්කෙනෙන්නේ. මවා මවා කියන්නේ ම හරි අයිංසක සතෙක් මෙයා කොල්ල කාල ජීවත්වෙන් යකද මෙයාට කැලිකසල ඉවත් කරන්න බෑ. වයා. වේයම කොත කරන්නේ. වයා කැලිකසල දිරාපත් කරලා දෙනවා. ඉවත දාමන්න කඩදාසී ීතකොට කොල වගේ දේවල් එයා දිරලා දිනවා න්න ඉදපුතේ බලන්න මොකද කරන්නේ පරිසරේ කැලිකසල ඉවත්කිනු සඳ උදව් නොවන සත්‍යයක් මේ උදව් වන සත්්‍යයකු නොවන්නේ කවුද මවා කවද වා අපි අගිලා ප්‍රශ්ින මෙන්න පහළ. මෙම නිර්මාණයකනුල් ලබාන්නේ හොන්ඳෑ ප්‍රශ්නයක්වෙන්න ං කොච්චරලා මේයකව්වද පුතේ ම ගල්ලක මේ නිර්ණය මොකද මට කියන්ට මේ නිර්මාණය පේෙනවාද තුබසක් තියෙන්නේ. තුම සාදන්න මොනවඇද ම මැටිවලින් හදන්නේ කවද මේක හදන්නේ ඔන්න අපිත්තාහන ප්‍රශ්නය පුතේ මේක හදන්නේ පුංචි පුංචි සතා කවුද මේ හදන්නේ නයා අනේද මේ ගෙදර ඉන්න මේ කියතුලින් නයානේ. නයතම මේගේ හදන්නේ. හරන්නේ නේද මම ඇයි නෑ කියන්නේ ති බුති නෑ නමය තුළෙ ඉන්න අයිහු බස් කරලනප කියන්. නයා මේක ඇතුළේ හිටියට කෞදද මේකේ ඇත්තමයිතිකාරය කෞද මේගේ හදන්නේ කූබිය නේද අයෙත්නැත් දෙන කවුද. වේයා පුතේ එ ප්‍රශ්න්‍යාපලෑ මං අය මතක් කරන්නේ වය ගොඩාක් වෙලා මහන්සේලා මේගේ හදනවා. පුති මේ වේයා ි දෙපුතේ කුටක් මහන්සේලා මැ්ිගෙනල්ල පස් එයෝ මැටි කරලා කාලයක් තිස්සේ මහන්සේලා මේගේ හදනවා. හැදුවඩ පස්ෙ මේගේ ඇතුළෙ මේ තුම්ඹ සඇතුළේ කාම්රවගේ හදල අදල කොහමමාරිපුතේ අලංකාර නිර්මාණයක් කරනවා. වෙන අය ඇවිල්ල මේකේ පදිංචියයනවා ඉට වස වේයෝ අයි වෙලා යනවා. ඔන්න බාලපුතේෙ හැටි ලංකදාසය බල ප්‍රශ්නය. පහත සතුන් අතරින් ශාකවලට හානි නොකරන සත්වයා මෙන්නවා. හොද ප්‍රශ්නයක්. පහත්ත ශාක අතරින් පාත සතුන් අතරින් ශාකවලට හානි නොකරණ සත්වයා. මෙතන සතුන් ගොඩක් ඉන්නවා හැබයි ගස්වට හානි කරන්නේ. ගොළබෙල්ලා. ගොළිබෙල්ලා ශාකොට හානි කරනවාද ඔවු! මොනද කරන්නේ. එයා කොල කනවා. දළු කනවා. ියට ගොඩා කානි කරනවා. හැබැක් මේ ගොල්වෙල්ලෝ කන සතෙක් මංකුව කවුද. ඇටිකු කුලාා. සමනයා සමනලයා මේ ශාකොට හානි කරනවාද. නෑ ඒන් මොද කරන්නයා එයා කරන්නේ මේ මල් පරාගනය කරලා ශාකල ව්‍යාප්තිිට අවශ්‍ය මිනිසුන් වන අපිට අවශ්‍ය සතුන්ගේ ආහාරයට අවශ්‍ය මනාද. මේ ගෙඩි හදන් උදව් කරන්නේ මේ පරාගනය හරහා කෞද. සමනලයා. හනපුතේ උත්තරේ ගන්නුමකොද ගොළුබෙල්ල ශාක්කවලට හානි කරන්නේ සමල්ලයා ශාකඩු දව කරද්දි පුරුප්පනවා පුරුප්පනුව කියන්නේෙ ශාකවලට හානි කරන සති. ඒහින්දා. උත්තරේ මොකදද සමනලයා. මෙ අපයන අකදාහත. මඳරාගේ ගනම් විලාස්සයනුව සැකසී ඇති වන්නම වන්නේ වඳුරාගේ ගමන් විලාසයයනුව ගජගා වන්නමකාගද ගජගා කෞද ගජගා කියීපුගා මතක්කෙන ඇතා දෙවපුර ඇතෙක තියනර අන්න එක හොහාගැන් ලේසි ගජගා වන්නව හනුමා වන්න මමකදේ වන්නම ගීතේ ගිරෙන් ගිරට පෑන හොන්න මතක් වුණ අනේ මයුරා වන්නව වන්නම් තුනත්තින මේ සතුන්ගේ ගමන් විලාස අනුව තමයි මෙම තීරණෙවෙ නිතිකොට ගජගාවන්නම කියන්නේ ගමන් නිලාසේ කායි ද ඇතගේ ගමන් නිලාසයනු තම එක ඇතු එදටා හනුමා වන්නම කියන්නේ වදුරාගේ ගමන් විලාසයනු හද වේක ඉටවස්සේ මයුරා වන්නම කියනම කද මයුර කියන්න කාටද මයිුරා කියන්නේ මොන රටද ොදරාගේ ගමන් නිලාසයනුව හදපු වන්නම තමයි මයුරා වන්නම කියලා කියන්න. එනම් ඔන්න උත්ර තුන කියව ඇන ප නිවදි පිල්දුර තෝරයටට රක්න්න බාලනුගක්ද හනුමා වන්න වදුරාගේ වන්නවා. වදුරාගේ ගමන් නිලාසයනු හදපික. සැල්ලිහිනිකෝෆුල් හඩ රැවදන්නා. මෙම ගීතේ ගානා කරුල්ලබන්නේ. ප්‍රනාන්තුමහත්මමා මැක්සි ජයවිරමත්මා සුනේ ශාන්ත මහත්මා කදුපති මේ ගීත ගාන කන්න සැ ලහිනි කෝවල් හඬ රැව් දෙන්නා කවු මේ ගීත ගානා කරන්නේසි ප්‍රනාන්තුමාත්මාද මැක්සි ජයවට මහත්මාද සුලනි ශාන්තමමාහත්මමාද දැන් ඔබේ මං ඇව්වා කලින් මේ ගීතය කියල දුන්න උබ සග තාල්ට ගාන කලා ගීතයන්න සත්තු ගැන ට කියල දුන්න වෙනෙනේ සත්තු හන්තුර ගන්න ොම කියල න්න එන අ ැම් බලන මදක් කලා කෞද මේ ගීතය ගෑන කරන්නසිී ප්‍රනාාන්දු මහත්මා සම කෞපුති මේ ගීතේ ගලන්නු තබික ගෑන කරනා ලතා වල්පෝල මහත්මිය මෙතුමා සමග යනා කරනා මේ ගීතය සි පාන්දු මහත්මා මේ ගීතය හො රස නි කළම යිත් කිය ෙමකද බෙඩි හිල්ල ීත ොට බලන්න බල්ල සිින්දු අහන් ුවේ හරිද එ අත් බල වෙලා ප්‍රශ්නය අංක දහන්නව. මදුරුවන්ගෙන් බෝන රෝග පමනාක්. අන්න හොද ප්‍රශ්නයක්. මදුරුවන්ගෙන් බෝවන රෝග පමණක් දැම්මන් කලින්ගේ මතකද. මදුරුවන්ගෙන් රෝග කිහිප්පයක් අපිට බෝවෙනවා. ඒ රෝග මොනවාද කියන එක දෙමන් කලින් කතා කලා. රෝග කියතිනද මේ බාතිනට උත්තර තුනක් තියන්න පුළුවන් බල ප ප්‍රශ්නය. මැලේරියාව කාගෙන්ද. කාගෙන්ද මතුරවාගේ පාචනය කාගෙන්ද මදුරුවගේ එන කාගෙන්දද ගෙමැස්ගේ ගේෙ දුන්න ස්සල ොද මැස්සාර ොඳ පාච්නය බෝව කිය ඩගුකායින්ද මදරවාගේ එ හැබැ මේක කවත්තර තින ග්ඩ ැකන් ද උත්තරේ ගඩ බෑ ඩෙංගු බරවා ඩගු කාගෙන්ද මදරගේ බරකාගෙන්ද මතුරවාගේ මැලෙරියාවකාගෙන්ද මතුරවාග උත්තරේකද ඕ බලමු ඩෙංගු බරව මැලේරයා මොකද තුමනි ප්‍රශ්නි බලන්න අතිසාරයක අදිම මතක් කියන්නකව අතිසාරය ෝකරන්න එහෙනම් ඉතින් මේ උත්තරයන්නේ ඩෙංගු බරවා මැලේරයාාව අංක විස්ස මිනිසුන්ගේ මිනිසුන් නිසා සතුන්ට සිදුවන හානියක් වන්නේ. මිනිස්සුන්කින් අපිපුේ මච්චරල කරගල ඉතින් මේ මිනිස්සු සතුන්ට කරම දේවල් න නේද. අපි වගේම සත්තුතාසයි නං ජීවත් දෙන්න මේ පරිසරය තුළ අපි කරන්න තිෙන් ඒ සතුට හානි කරන එක. මං වික මේ පාඩම අවසානයේ දක්කාම කියන්න බුතිේ අපි සත්තුන්ටආදරේ කරම්. සත්තුූන්ට පුළුවන් තරං ආදරේකරු. එතකොඩ තමයි පරිසිරි ලස්වන නනි සබාල මිනිසුන් නිසා සතුන්ට සිදුවන හානියක් වන්නේ එකන එයාට සිදුන කාරදරේ ම ගදද. ආහාර පාන ලබාදීම දෙැ සත්තුන්ට කණ්ඩ දෙනක බොන්ඩ දෙනේකම ගදද. හානියක්ද නෑ එයාට හොඳ දෙයා. සතුන්ට කෑමනැතිවලාට කෑමටගත් දෙනේක ර ටිගක් බොන්න සාමා්‍ය පුතව කුරු ලෑල්ලක් වගේ තියන්න පුළුවන්න්නන්වංකගේ පුංචවලට කරන්න පුලන් දෙයක් නේග අන්න ඇති බහම්පොතේ ඔන්න සතුන්ට කරන අපි ගුඩාක් උද්වා සතුට කැමදී. නහවා පිරිිසුදු කිරීම. වාරිං සතෙක්කො නාවන්න පුළුවන්න පුතදදි නිදැල්ලින සතෙක්ට වුුණක් එයාට නාගන්න පොඩි වලක්කරිමත්තක් වය සමහර ලොකු අඇතුතිනද සතුට නාගන්න වතුර පිරන්න මේ හදලදනමමනද ලොකු බලවල්. ඒගේ තමයි குුරල්ලන්ට ඇවිල්ල නාඩ පුංචි පොකුණක් මොක්කරි උඩ බලන්නුව දෙමලිච්චෝ. ඒ මයිනහෙම ඇවිල්ලා ඇවිල් නානේ ගල් ග තින පොකුණ හිල් ලස්සට යාලා හරි සතුටින් නාලා නාලා පතුර ගසල්ල ගැල් නේද. අන්න වගේ සතුන්ව නහාවා පිරිසිතු කරන්න අපිට පුළුවන්න. බල්ලු ඒගේ පූ සූදෙන් සමරු නාාවන පූසංග වන ුඩක් නාවන් හොදනේ. නෞතේ ඒකගල් අන්න සතිරි සෙරයක්ක්වයි නාාවන අපිසිතු කර ඉතිින් නම කතාත්තියන්නේ වැඩිපපුරම් පිරිසුතු ඉන්න සත්තා කව කියලානේද. දෙක් සාමනන් අපි කියනේ නැවොත් තාම පිරිසුදන කල බොඩක් කියලලා ඇබේනක් දෙඟහන්න. පඩිපුර පිරිසුදුනි සතා කවද මාලුව අනගේ නේ දනෑඇයඒ. මාල ඇමෙලේ මතුරනිඉන්නේ එන යෑ ඇමෙේ නාලාඉන්නේ. පිරිසුති ඒවනපු හෙම කියන්න නෑ. අවත්ම. අපි සාමාන්‍ය කියන් නහවා පිරිසුදු කරනවා කියන්න. බල්ලා ගවය, තරෙල්ලූවා වගේ සත්තුන් අලිය. ඒ සත්තුම් පුතේ මේ නහවල පිරිසිදු කරනු අනන් ඒ සතුන් ොඩක් පිරිසිුති ඉන්නවන සත්තුව එන එක හනිියදද. නෑනෑ. එහෙම කරන හානිියන් නෙවේ. සිරකර තබා ගැනීම. හිරගල්ලා තියෙනවාලු. අන්න ඒක නම් පුතේ හානියක් අනේ. කුරුල්ලෝ ඉතරොයි බල්ලෝ තරඔය මේ එලුවෝ ඔය කූඩු කරලා තියන්න එපාපුතේ මයින ගිරව වගේ සත්තුහ මාලුව ටැංගියෝල දාලද දෙෙන් එයාල්ල නිදහසේ වතුරෙපුතේ. පාඩුහට පියාම් පිහිනලා ඉන්න පුලොන් අවස්ථාවන්නේ අපි නැති කරන්නේ එහන් ද අබමදදයාගන්න ඕනේ මිනිස්සුන් නිසා සතුන්ට සිදුවෙන් පං හානියක් වන්නේ ආහාරපාන ලබාදීම නෙවෙයි නහවා පිරිිසිදු කිරීමත් නෙවේ සිරකර තබා ගැනීම මිනිසුන් කරන ලොකු හානිිය. අංක විසේක. සතුන්ගේ මිනිසාට සිදුන හානියක් නොවේ. ඔන්න සතුන්ගේ මිනිසාට දෙැ අපි කතා මිනිසුන්ගේ සතුන්ට හිමියන කරන හානි දැංකන සතුන්ගේ මිනිසුන්ට සිදුන හානියක් නෙවෙයි හොඳ දෙයක් අහන්නේ. වදදම. දෂ්ට කිරීම මිනිසුගේ සතුන්ගේ මිනිසාට සිදුන හානියක් නෙමේනි ගැ දෂ්ට කරන්න කවුද. සරපය තම දස්ට කර දෙකුටක් කියලා. ඒ මීමමස්ස දස්්ට කරනවා අධවරු මඹරු එයාලත් දස්්ට කරනා සතුන්ට මිනිස්සුන්ට එතකොට සාමන නායකකින සතපතේ මිනිස්සුන්ට තන සතුන්ටත් දස්්ට කරනවාන එක හානයක් නවේද. එකල කුහනයක් ජීතහනයක් වෙන්නත් පුළුවවා. රෝගබෝකිරීම හානියක් නොවේද කුහනයක් මදුරුවා කිමැස්සව සත්වපුදේ. බ්‍රෝගයක් බෝකරවා කියන්නේ සමහරලාටඒ මිනිසාට ලොකු කරදරයක් වෙන්නත් පුළුවන්ගක එහින්දා ඒ හානියක් තමයි ආර්ථිකවාසි ලබාදීම ආර්ථික වාසි දෙනා කියන්නේ හානියද්ද ආර්ථිකවාසි දෙනා කියන්න මොනාද මේ සාමාන්‍යතිෙන් හිතන්න කුක්කුලා එතකට ආර්ථිවාසිමකදයාසාමාන්‍ය කුලාගගේ වාසියඇති ඉති ඇතන මස්කරලපති මුදල් ලබෙනවා එතකොට බිත්තර දානක් කෙකිලි ඔන්න කිලි බිත්තරරි කුණ හම ඔන්න ආර්ථිකවාසියයා. ගවයාිකැ හරක කිරි ලබා දෙනවා. ඔන්න ආර්ථිකය වාසි කරලා දෙනවා. මී මැස්සා මොනත් දෙන්නේ මේ මස්ස මී පැණි ලබා දෙනවා එනොන ආර්ථිකවාසිය. එතකොට මේ සතුන්ගෙන් ඒක හානියක් නෙමීපුත මිනිසාට සිදුවන යහ පොතාක්. ඒනම් බලමු සතුන්ගේ මිනිසාට සිදුවන හානියක් නොවේ. ආර්ථිකවාසි ලබාදීම ඊළඟට සතුන් වෙනුවෙන් පුංචි අපට කල හැකි දෙයක දැ පුංචි අප කිවවා මමේ මයිති නෑ ප්‍රශ්නවන ඔයා සතුන් වෙනෙන් ඔන්නවාට බම් මේ දැන් මේ කහි පතාම් මේ කිව්වනේ දුම්මල් පල්න එක අබේ භූමිය නිර්මාණය කිරීම සතුන්ව නිසිකල්ට එන්නත් කිරීම සතුන් වෙනුවෙන් ආහාර ලෑල්ලක් ැබීම. මෙතිරින් ඔයාල කිය බල රියුත්තරේම ද කිය පුංච වාට කරන්න බලන්දී. එකද දෙකද තුනද පුංච වාට කරන්න බලන්දේමගක්ද. සතුන් වෙනුව. අබේභූමය නිර්මාණය කරන්න පුුවන්ද. එක කියනය. අේභූමය නිර්මාණය කරනමක් කියන්න බතේමගක්ද. ඔයාල ඉඩමක් හොයාගෙන ඒ ඉඩමට ගිහිල් කුරුල්ලන් වෙනුවෙන් ගස්ති ටෝල? රුල්ලන්ට අවශ්‍ය දේවල් සපේල උන්න කරන්පන්ද වාට කරන්න ළන්දැ වාට පුළුවන් චර ඩම්තිනදවාට ඩමත්තිනදවාට නෑ එන පුංචවාට ඒවැඩේ කරන්න බෑපති. ඉලායි. සතුන්වා නිසිකල්ට එන්නත් කිරීම එන්නත් කරනවා කියනම ගත්ද සතුන්ට බේ තිදිනක දැන්වාට පුළන්ද සතුන්ට අ ගෙදරන්න බල්ලා අරගදෙන් තමවාට අරුදු තම් දෙ හා නවයයින අතර වසර ඉන්නේ තින් සමානට තම නමේ ලබලාත් නැති පොඩි හදර අමේතාත්ත මෙයාලාව තනිින්ගෙමේ අවන්ඩි පායම ගද මේ සත්තුල් කියන්නේ එක පාට වෙනස්සෙන්න්න පලා සත්තුවූ නතිමේ. එනිසා මෙයාලද සමහරයියාආරි ආදරෙන් ඉල්ලන යන්න සත්තුන එක සෙල්න්ගරන්න ඉති බොහො පිස පපුදති මොද මේ එන්නත් කියඇති මදක් වනේ අනිවාරය පුතේ ගෙදර ඇතිකරනවන සුරතලට සතෙක් පූසෙක්කෝ බල්ලෙක්කෝ. අන්නේ සත්තුන් අන්න වාරම මෙන්නත් කරලා දෙන්නත් කරම කියන පුතේ බේත්තිදනවා කියනික. දෙන්නේ දෙනගත් තිනේද . බේති නොනම් පුතේ ගෙර සත්තු ඇති කරන න අනිවාරයෙන් බේත්තිදලා තියෙන්නෝනි. එතු සමපපුතේ අපිේ වෙල හොතල් කරන්න පුළුවන් එතකොට සතුන් අපට ආදරෙන් ලලාගන්න පපල යා හිීරුුණාත් තැපොත්ත ප්‍රශ්යක් නෑ එරඟ වාඩට කරන්න පපලන්දේක ැබේ නිර්මාම අභේ භූමිය නිර්මාණය කරන්න සතුන් නිසිකල්ට එන්නත් කරන්නවාට පුළුවන්ද බෑ. එහ අං බල මිලායික සතුන් වෙනුවෙන් ආහාර ලෑල්ලක් තැබීම අන්න පුතේවාට කරන්න පුළුවන්ද. සතුන් වෙනුවෙන් ඔයාට පුළුවන් මේ ආහරතියන්න ලෑල්ලක් යි ගෙදර සමන් අපිේ නම්කරනක් කුරුලු ලෑල්ලක් කදනවායි කියලා. පුතේ ඔය සාමාන්‍යයෙන් ඉස්කෝලවල ඔයාලා ගොඩක්ලට කන්න බොන්්ඩ ගේන කෑම ජාතිහෙම ඉතුරු වෙනවා මේ කන්න ගෙන කෑම්.ඒව ගෙදර ගෙනීනවා. හැබැබුතේ සාමාන්‍යමන් දකිනාවා ගොඩක් ඉස්කෝලවල මේ යාලගේ ගෙන කෑම ගනඒවා විතුරු වෙන හින්දා එව මොකද කරන්නේ. මේ වගේ குුරු ලෑල්ලක් කදලා නැත්තන් සතුන්ට ෑමතියන්න පුළුවන් තැන කදලා ඒකට මේ තුළු කෑමටික ගින්දාන. அන්නපුතේ පුංචිවාඩට කරන්න පුළුවන්දේ ඇත් තමයි මොකක්ද සතුන් වෙනුවෙන් කරන්න පුළුවන්දේ තමයි සතුන් වෙනුවෙන් ආහාර ලෑල්ලක් තැබීම වට කරන්න පුළුව මෙ අංක විසිතු සමනලයාගේ ජීවන චක්්‍රයේ අවස්ථාවක් නොවන්නේ සමල්ලයාගේ ජීවන චක්්‍රයේ අවස්ථාවක් නොවාන්නේ කියන්නේ එකන්නේ මට කියන්න පිළිවල්ට දැම් මේක පේන්න. පලු පේ ෑ නිතා කියම්බ මකට පිළිවෙල වන්න සමලය කල්ලනට බිත්තරද වන්න දම අකක බිත්තර දෙවන වදද පනවා. අතුන මදද අංකතුනෝෂය න්න එකල දැ දළබවා කිය කෝෂයදාගත්තා අංගහතර මොකන කිය අකාතර ඔන්න සාමලලටේ නවා ඒන ඒ අවස්ථා හතරටම් අති නැතියක මොකදද මෙතන න්න බිත්තර දීනදේ අවස්හතර ඕ ඒ ර කීටය කී ඒ අවදී දෙන්නමේ ආ පුතේ කීටයා කියන්නේ ඔය සාමාන්‍යෙන් කීටයෝ ඉන්නම් මදුරුුවංකිෙනාව. මදුර කීටයෝ කියලගෙන් චූටි දඟල දගල නිකං න්න චටි ඇයට පේහි ඇද අත්කාචිකින්ටවා රක්ෂණය කරන්න ඕෝන මේ ඔන්න කීටයෝ එයාලා කීටයෝ එතකොට සමන්ලයාගේ ජීනචක්‍ර අවස්ථාවක් පෙන්න්නේ නෑ කීටය මොකද පිත්තරයි දළඹුවයි අනිවාරයෙන්ම මේ මොක බිත්තර කියන්න පලවෙනි පියර ස දළඹවක් ගැන දෙවෙනිි පිවර එතකොඩ උත්තරේ තමයි නොවන්නේ මොකදද කට ය ල ප්‍රශ්නය මෙන්න හොඳ ප්‍රශ්නයක් පූසාට ගොදුරු සොයා ගැනීමට සහය වන්නේ පූසා දෙෙන් බුතේ අ ඉවන පුරුපුරු ග නේද ඉන්නවාඇති නියා උන්‍යාවෝ ක කිය ඉන්න මේ පූසා ලොම් සයිත සතෙක් පාසතෙක් නේද සිව් පාසතෙක් එතකට මේ පූසා පුතේ ගොදුරුවල්ලන් උස්සා කරන හැමිලියෝ සාමාන්‍යෙන් ෙදෙට්ටන හෝනෙක් ඇතින කෞද මෙරු කියන සත්තු ලේන මේ සත්තුග පුතේ දෙමල ිච්චෝයමද ඇවිල්ලවත්තේ ඉන්නවවාම් බොහෝ වෙලාට උත්සාාරන මු දඩයන් කරගන්න මේ දඩයන් කරගන්න මං කියලතු න්නා මොකදද පූසගේ ඒ පූසට උපකාර වෙන්න කියලා මොගදද කෙදි පුුරුත්ත කියැනමගක්ද දිපැත්තර තියන මොනවාද දිපැත්තර තියන යාගේ මවිල්ටික. දිකු වලිගේ එයාග තින ලොකු වලි ගියලු. එට වස්සේ කන් දෙ කන් දෙකෙන් අහගන එයාට සත්තු ඔයා ගැන්නල නැබුත මකක් දෙන උත්තරගන්බන් පෝසාට ගොදුරු සොයා ගැන උපකාරී වන්නේ පෝසාගේ කන්දී බුරුත්ත යාල පොඩිකාලේ? ரெவ்ளனகிப்பද කතුරக்க மරக்கනතුව ரளப்பனகி புடி பூஞ்ச பට කරண. அමதா කරන ඇති தாමமையாள. ஏ ஒ மத்தியாக பூකති ரවල පண்டප ්‍රවள කියවෙ ந்த පුෘත්த்தන ක ප්ண்டපා එයා ඒந்தමයි එයාගේ දඩයන් කන්න ඕන இவ அල්ගන්නේ . මොකද යත් කන්න පොන්නබෑ. ො සත්ව ලෝක පුති විධාකාරයි. යාලා තමන්ට අවශ්‍ය දඩේම සොයාගන්න ගොදුර හොයාගන්න මේ කෙන්දිි පුුරුත්තෙන් හරිද. මෙන්න විසි පස්සනි ප්‍රශ්නය. ශාක භක්ෂක සතුන් ලෙස හදුම්වනු ලබන්නේ. ශාකභක්ෂක දැන්නන් ඉතිං අහළම කටපාඩම් මැදි. ශාගභක්ෂකයි කියන්නේ කොල් කන සතුන්ලු ශාකයක් කියන බුදේමොගේටද ගසටනේ . ම් ගස තුළ ශාග භක්ෂක සතුන් කියන්න ගසේ කොල්ල කන්න සතුන් නැතිනම් ශාග කොටස් පමණකාර්රගන්න සතුන්. එසේ නොමැතිනම් ගස්මත ජීවත්වන සතුන්. මට කියන්න බා මේ උත්තරතුනෙන් කොයිකද හරි. එක දෙක තුන කොයිියද මේ තුනම තියෙන තනිකරපුතේ ඔන්න ශාකොලට සම්බන්ධ කල්ල තින්න මේේ තුනොම වාර්තම එක හිතන්න දීන්. මේ තුනේම දයන්නේ ඔන්නගම ශාකල කොටස් දෙ ශාක භක්ෂකයි කියන්නේ කොල්ල කන්න සතුන්. ඉටවස්ස කියන මොනද. ශාක කොටස් පමණක් ආයට ගන්නා සතුන්. ගස්මත ජීවත්තන සතුන්. බුතේ මම කිව්වා ශාක භක්ෂක කියන්නේ. ශාක කොටස් පමණක් කහයට ගන්න සතුන්. මේ කොල විතරක්ම නෙවෙයි. ගස්වල හිටියා කියලායා ශාකභක්ෂකින් නෙවෙයි ශාක කොටස් පමණක්ම ආයට ගන්නා සතුන් ය ඉළඟට. පහත ක්‍රියාකාරකම් වලින් සතුන්ට යහපතක් අන්න පුතේ හොඳමදේ. මේ ක්‍රියාකාරකම් වලින් සතුන්ට යහපතක් වන ක්‍රියාකාරගම තෝරන්න හොඳද අපි මේ කරන දේවල් වලින් සතුන්ට හොඳක් වෙන්නෙ මොකද්ද කියල මේ හන්නේ. එක තමයි සතුන් දඩයම් කිරීම පුතේ දඩයම් කළ දඩයන් කරනගන සතුග මරණවා. මෙතරං සතුන් අල්ලගෙන විල්ල කූඩු කරනවා. එක හොඳයිත් සතුන්ට නෑ දෙ අ ස කියල්ලකිලම් අපි කටපාඩන්නේ තඩයන් කිරීම හොඳනෑ මීරට කාපනික පහර භාවි කි. කාමනික පෝහර සතුන්ට හොදන්නේ. අහර නැත්. මොන පෝරද රස්සායනික පොහොර තමයි භාවිත කරනන්න හොඳ නැත්ති. කාබනික පෝහරා දන්න මොකද මේ කාමනික පපුහොරල සතුන් ජීවත්තින. කෙලෑ එලි කිරීම කැලෑවක් කෙලිකරනවා කිය මොකක්ද කැලෑවක් කෙළිකරනවා කියන්නේ ගස් කොළන් කපල දාලා ඒ ගනිතියෙන යිතිඒක සතුන්ට හොඳ දෙ අදද පුතේ නෑනි එහෙ දපුතේ මේ පාත ක්‍රියාකාරංගොලේ සතුන්ට හාපොතක් වන ක්‍රියාකාරකමතම ඒ මොකක්දේෙනම් කාබනික පොහොර භාවිත කිරීම ඇයි සතුන් දඩයන්ගොලාම සත්තු මැරලයනවා. කෙලෑලි කරාහම සත්තු පිච්චිල යන සතුන්ට ඉන්න තැක් නැතිලලා යන ඔන්න සතුන් හැතිලා එනිසාපුතේ. හොඳවදේ තමයි කාබනිික පොහොර භාවිත කිරීම සතුන්ට වැදගත් දෙයක්. ඉල්ඟට පාදවල ඇගිලි හම්පටලයකින් බැදී ඇති සත්වයකි. කකුල් වල තියෙන ඇගිලි හම්පට ල මෙදල මේ හිතනම යා කකුල ඇගිලි කියලා මෙන්න මේ හම්පටලෙකින් බැදිල තින සතාලු කුකුලා වවාදූරා තරාවා. මති ගන්නුලා. කුක්කූල කුක්ලපතුතේ මොකදෙන් කුකුලගේ ඇගිලි වෙනම තින එකකැ ඇගිල්ලක් හමතිේ දම් වෙනමතියෙන් එතටඒක පටලින් පැඳදිලනෑ. වදුරා නෑ මදරගගේතුතේ අපේ වගේ තමායි කකුල්දේ නෑ අපි අප වඳුරංගේ පැතිනයි ලයිජ්න ෙන්ඩ උන්නැ කියන්න නේද. අපි වානරයාගේ පැවතිෙන මිනිස්සු. ඒක්‍ර සම්හල්ලට වන්දුරුගත්තියගෙන වෙලිටෙනනාගලක හනුමාගේ හිගතිකුණ. முහරි වැදක් කලාම දනති වටක් කලාම කියන නේද නි නෝම කියලා. දෙම්බපුදේ මේ හැබැයි මේ වඳුරාගේ කකුල්ල ඇඟිලලේ මොකත්න්නේේ. තාරාව තරාව දැකල දෙනපුදේ තාරගේ කකුල්ල යටින් තියෙන තරලයක් ව තින මේම ඇඟங்கிි ඔක්කොම එල්ලා තනිකරනික ඒක වදික සරපුුවක් වගේ තියෙනවා එකට. එකට එල්ලා ඇත් කලා මෙ මැදනු තමක ඇල්ලති නන්නේ රල යඇතිය. අන්නයා තමයිමකාද. මේ පාදල ඇங்கிලේ හම් පටලින් බැදිී රි සත්තයකි කවුද. තාරාව තාරාව இல்ல පාද නැති වරල් ඇති පාද නැති வரරල් ඇති සතා ැඟතිපුතිේ වරල් කියපුගම් වාඩතිීම කතා කරண்டඕන්න. උத்திரே மතக்க நாேது. வரල්ති එක සතා ඉන්න කවது කියண்டோ மாலவா அඩවිලාට පාදතිනவாද නැහැ. கிරවාට පාදතිෙනවාද න ஏහනම් බලන්න පාද නැති வரල් ඇති සතිකුවන්නේ කවது. மாலவா ශාකවලගෙන් බෙන මත ජීවත්වන සතෙකු නොවන්නේ. ශාකවල ජීවත්ත එෙද්ද බෙනමත ජීවත්වන සතෙකු නොවන්නේ. ශාකල බැෙන ැපපුද බෙන හදරන්න කවුදු මට කියන් අපදේ ප්‍රශ්නක තා කගලනයේ දේක. කවුද බෙන හදන්නු. බෙනහදන්නේ කොට්ටවරුවා. මේ කොට්ටවරුුව හදන බෙනේ, න සතතිෙකු නොවන්නේ කියල එහන්නවාගේ. නොවන්නේ ඒ කෙනෙක් නෙවෙයි. ගිරව ජීවත්න්න කොයිද. ගිරවා ජීවත්ය එන්න බෙනෙක මුොදර අපි කතා කරපු කතන්දරදකවනේද ගිරවා ගින්න ඒ අම්මයි තාත්ත එල්ලෙටි කියල්ලාව කහ කඩන්මැල්ල බෙන කැඩි බිදීගීහිල තිබ්ා කියලා එනම් ඔන්න කිරවා. අපේ මයින ඉන්න කොයිද. එයත් තින්න බෙනේක ඇයත්තින්න බෙනේක. ඒ මෙ ලේනා? නා ජීවත් වෙන්නේ කොහේද ලේනා ජීවත් ගස්සක ලේනා හදනවා හොඳ කූඩුවා මේ කූඩු වේ ලේනා ජීවත්වෙන්නේ යගේ පැටවුටිකෙදාගෙන හොදර ජීවත් වෙන්නේ. එතකොට ඔන්න ගස්වල තියෙන බෙනමත ජීවත්වන සතෙකි කවුද ලේනා එතකොට ගස්වල බෙනමත ජීවත්වන සතකු නොවන්නේ නිහන්නේ එත වට බෙනමත ජීවත්තේෙනම් මයිනයි ගිරවයි හැබැල් ඒනා කූඩුවක තමයි ජීවත්තෙන්. වෙනවස්සාන ප්‍රශ්නය ශාකපත්‍රවලට යටිපැත්තේ බිත්තර දමන සතෙකු වන්නේ ඔබ දැම් පරික්ෂණය කරන්න සියල්ල සූදානම් ඒ? මේ ශාකපත්‍ර මොහද පුතේ මේ ශාකපත්‍ර යටිපත්තේ බිත්‍රර මන සතිකකි ූහාම ශාකපත්‍රයම්මට කියන්න නමක් මොනද. ශකத்திரைக்கன்ஆ கத்துரு முருங்கா உனா கத்துருமருங்கா.மே கතුர்முருங்கா ශாக்கයේ ශாக்கபத்திே යට விිத்தரதாන සතා சமனலையா தலம்பவா பங்கட்டியயா. දැங்க என்னப சமனல்லயாது தலம்பவாத பங்கட்டியது. களது உ சம நல்லயா ெங்க ඔබ தන්නவாනි. දැங்க අපි ඒවා பரிක්ෂண කලා ඔබට பෙන්වා පැහැදිலிිக்கලා. දන්නවා දැඟති ඔබට තිනෙනපුදේ මේ පරීක්ෂණටි කරන්න ප්‍රියාකාරන්ටික කරඩ නිීක්ෂණය කරන්න තියෙ. ඉදි මගේ අත්තරන් පුදේ න්න. හතර ශ්‍රණිය විෂය නිර්දේසියට අයත් හතර වන තේමාව. හතර ශ්‍රේණියයේ හතරවන තේමාව.මක දපාවට සතුන් තේමාව තමයි මෙතක් වෙලා ඔබ සමුග ම සාකච්ඡා කළේ. තිපුතේ මේ සතුන්ගේ විධ චර්ර්යාවන් සතුන්ගේ ලක්ෂණ. සතුන්ට මිනිසුන්ගේ සිදුුවන හානි එතු මේ කෘමි සත්තු කියන්නේ කවද ඒය වෙනමෙනම් පැදිලි කලා ඔබට පුංචි රජකාරය බාදදුන්න තමයිපුතේ ක්‍රියාකාරගමක් කරන්න. පරිසර නිරීක්ෂණය කරන්න නිතරම පරිසරේ සිදුුවන වෙනස් කම් ඔබ ඉගෙනගන්න ඕනේ. අවදරනය අම්මේ අදරන තාත්තේ පුංචි මේ පැටවුන්ට ඔයාලා අනෙවාරයෙන් උදව් කරන්න ඕනේ මේ වැඩටික කරගන්න මොකද මේ අපේ පුංචි බටව හරි ආසයි මේ වැඩ කරන්න. නිසා. ටියන් ோබ සහයිය ලබාதேන්න. இති ம ரத்தன உனே எே நாம் மம்மே කියப்பு அர சிந்துட்டி அනිவாரேம வாள හොந்தටහන්න ඒவ තිன தேவල් பசவிதின்ன தேரும்ங்கන්න. இபோதுத்தி அවசாது කියන්නේ. பொஞ்ச ඔබ பரிසரே ஆதிரே කරන්න பரிසரேற்ற ஆதிரே කலாம் பரிසரே தேේவල් ரැக்ககන්න. සතුන් ஆதரே කරන්න සතුන් ரැக்கගන්න. සතුන්ට හිරිහර නොකරන්න මේ සත්තුත් பஞ்சචි ඔබ, මේ මම ඒ පරිසරෙ ඉන්න සිලු මිනිසුන් වගේම පරිසරේ ජීවත්කන්න හරියාසයි අපි අඩාදිලක රැකගම් එනම් අරත්තරදු එපුුතේ හත්තරවන ශ්‍රීණයේ පස්සන තේමාවෙන් අපි නැවත්ත හමයමු එතකල් මගේ පුංචිදුල පුතාලා සිදනාටම ආBෝවාන්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩකේෂන් YouTube නාලිකව සබස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්නා. බෙල්පත්නෙ කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම onlineන් පාසල, DP education.